ඒක වළක්වන්න බෑ. ඒ වළක්වන්න බෑ කියලා මම කියන්නේ, අපි දැන් අවුරුදු ගාණක් මේ බදුල දිස්ත්‍රික්කේ දේශපාලනය කරනවා. අපේ දිස්ත්‍රික්කේ ප්‍රධාන දිස්ත්‍රික් රැළිය කරන්නේ මෙතන. එතකොට වේදිකාව ගහන්න ටිකක් ඉස්සර අපි ටිකක් ඉස්සරහට වෙන්න. සෙනගෙන්නේ ටිකයිනේ ඉස්සරහට වෙන්න ගහ. පිට දිස්ත්‍රික් වලින් කවදාවත් ගෙනාවේ නැහැ. බදුල දිස්ත්‍රික්කේ ආසන නමෙන්ම ගෙනල්ලා ටිකක් පුරෝගෙන අපි කතා පවත්වනවා. අන්න එහෙම කරපු දේශපාලන ව්‍යාපාරය අද බදුල්ල බණ්ඩාරවල වැලිමඩ දාස් ගානක් ජනතාව එකතු කරලා දැවැන්ත රැළි තුනක් අද අපි පවත්වනවා. තුනක්. ඉතිහාසෙ කවදාවත් එහෙම කරලා නැහැ. ඒ නිසා අපි කියනවා සැප්තැම්බර් 21 රටේ ජයග්‍රහණයේදී අනිවාර්යයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයත් ජාතික ජනබලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරනවා. ඉහළින්. ඒ සඳහා අපි සියල්ල දිස්ත්‍රික්කේ දැන් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. අපි දන්නවා මේ ඡන්දය අපේක්ෂකෝ 39 දෙනෙක් ඉන්නවා. මේ 39 දෙනාගෙන් ප්‍රධාන අපේක්ෂකෝ ටික ගැන පොඩි කතාබහක් කළොත්, මේ අපේක්ෂකෝ අපේක්ෂකත්වයට සුදුසුකම් ලැබුවේ කොහොමද? දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න එයාට මොකක්ද ලැබුණු සුදුසුකම්? එයාගේ තාත්තා ජනාධිපති වුණු නිසා ජනාධිපති අපේක්ෂක වෙලා. එයාට වැඩිය දක්ෂ අය ඔය පක්ෂ ඇති. නමුත් අපේ රටේ පවුල් දේශපාලනය දක්ෂයන්ට තැන් දෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්ති අපි පිළිගන්නේ නැහැ. පෞද්ගලික දක්ෂකම් වලින් මම මේ කිව්වේ. නාමල්ට ජනාධිපති අපේක්ෂකත්වය හම්බුනේ කොහොමද? එයාගේ තාත්තා හිටපු ජනාධිපති වීම නිසා. රනිල්ට ජනාධිපති අපේක්ෂකම ලැබුණේ කොහමද? එයාගේ මාමා ජේ.ආර්. ජනාධිපති වුණ නිසා. රනිල් දක්ෂෙක් නෙවෙයි, රනිල් වැඩකාරයෙකුත් නෙවෙයි, රනිල් රට අර්බුදෙන් ගොඩගත්ත කෙනෙකුත් නෙවෙයි. ඔය රනිල් කියන්නේ මේ රටේ අර්බුදේ පීතෘවරයා, වැඩිම ණයගත්තයා, වැඩිම ජාතික දේපළ වික්කයා. අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ මේ සියලු අර්බුදවල නිර්මාපකෙක් ඒ. දැන් වැඩෙක් නෙවෙයි, ජේ.ආර්. මාමා නිසා බෑනට හම්බුණා. පවුල් දේශපාලනෙන් ආපු අපේක්ෂකයෝ. ඒ කතාව එහෙම තියලා තවත් පැත්තකට හැරුණා. ලංකාවේ ඓතිහාසිකම රාජධානිය අනුරාධපුරේ. අපේ රට අභිමානයක් ගෙන ආපු රාජධානිය. එතනින් පස්සේ සියලු රාජධානි බිඳ වැටුණා. පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, මහනුවර දක්වා බිඳ වැටී අන්තිමේට යටත් වුණා. අන්තිමේට 48 අපේ උන් අතට ආවා. අවුරුදු 76ක් කළා. දැන් බංකොලොත් අනුරාධපුරෙන් පස්සේ දිගටම වැටුණා. ආන්නේ වැටිච්ච රට ලංකාවේ ඓතිහාසික තත්ත්වයක් ආයෙ ලැබිලා අනුරාධපුර රාජධානියේ ඈත තමුත්තේ ගම අපේ වගේ පවුලක තරුණේ ඒ ඉස්කෝලේ ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය අරගෙන පවුල් දේශපාලනේ පැත්තක දාලා මහ පොළොවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි. පවුල් පසුබිමක් නැහැ. මහ පොළොවේ පැලවෙලා රටට සෙවන දෙන්න මහා වෘක්ෂ බවට පත්වෙච්ච නායකයෙක්, මහ පොළොවේ නායකයෙක්. බොයිලර් කෙනෙක් නෙවෙයි මහ පොළොවෙන් ආවේ. ඔබේ කෙනෙක්, අපේ කෙනෙක්, සිංහල, තෙවල, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකෙක් ඇවිල්ලා. දැන් පක්ෂ පැත්තකින් තියමු, ජාති කුලමල පැත්තකින් තියමු. දැන් රටම තියලා තියන්නේ, රටම එක තැනකට ඇවිල්ලා ජාතික ජනබලවේගයේ මාලිමාවෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන්න රටම පෙළ ගැහිලා ඉවරයි. අර පක්ෂ මෙතුවක්කල් බලේ හිටපු පක්ෂ ගැන මම මේ කියන්නේ.
එයාලට අත් එක තියෙන ඉරණම ගැන මේ මං කියන්න. ඒ පක්ෂ රට බංකොලොත් කරා. රට බංකොලොත් වීම ගැන කනගාටුවක් කම්පනයක් අපට තියෙනවා. හැබැයි මේ බංකොලොත් වීම ගැන අධික ප්‍රීතියක් තියෙනවා. මොකද බංකොලොත් වීම ගැන ප්‍රීතියක්. රට බංකොලොත් කරපු පක්ෂ දෙකම අද ගොඩ ගන්න බැරි විදිහටම ඉතාම බංකොලොත් වෙලා ආයේ පක්ෂවලට ලංකා දේශපාලනේ ඉඩක් නැහැ. ඉවරයි. දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියලා එකක් අඳුර ගන්න තියෙනවද? ඇත්තටම නිල් පාට කඳවුර කියලා එකක් අඳුර ගන්න තියෙනවද? නැහැ. එච්චරටම ඒවා කවලම් වෙලා අවලම් ගමන් ගිහිල්ලා. කවලම් වෙලා අවලම් ගමන් ගිහිල්ලා. දැන් නිමල් සිරිපාලට, ඩිලාන් පෙරේරාට ඇතුළු ඔය එහාට මෙහාට යන අයගේ දේශපාලන පතිවත තියෙනවද? දේශපාලනේ අනාචාරයේ හැසිරෙනවා. දැන් මෙතන නීතිච්ච මහත්තුරු ඉන්නවා. ඔය අනාචාරයේ හැසිරීමට බරපතල දඬුවම් දෙනවා. ඔය දේශපාලන අනාචාරයේ හැසිරෙන කට්ටියට බරපතල දඬුවම් ලබන සැප්තැම්බර් 21 ලබා දෙනු ලැබේ කියලා අපි මතක් කරන්න කැමතියි. දැන් කල්පනා කරලා බලන්න. නිමල් සිරිපාල, ඔය චාමර, ඔය දැනිපිටිය, ඔය ගිය රොත්ත බුරුත්තම ගියසරේ මේ ගම්වලට ඇවිල්ලා අපේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාවට කිව්වා රට වැටුණා මහ බැංකුව හොරගම් කරපු නිසා අපිට ඒ හොරා අල්ලන්න වරමක් දෙන්න. මහ බැංකුව මහ හොරා අල්ලන්නම්, හිරේ දාන්නම්, හොරගම් කරපු භාණ්ඩාගාරයට ගන්නම් කිව්වා. දැන් මේසරේ ඒ නිමල් ඇතුළු පිරිස ඇවිල්ලා කියනවා අපි ඒ හොරාට දැන් වැඩ, ඒ හොරා ජනාධිපති කරන්න දෙන්න කියලා. මං අහන්නේ නිමල්ට අනාචාරය හැසිරෙන්න පුළුවන් වුණාට අපේ බුද්ධිමත් ඡන්දදායකයත් නිමල් වගේම අනාචාරය හැසිරෙනවද කියලා කල්පනා කළා බං. අනිත් පැත්තෙන් මම මේ තවත් කතාවක් කියන්න. දැන් මෙතන ඉන්න අපි කඩේක බඩු ගන්න ගියාම බඩු නිකම්ම බෑග් එකට දාගන්නේ නැහැ. ලේබල් එක බලනවා. ගඳ සුවඳ බලනවා. කල්ලිකුත් වීමේ දිනේ පැනලද කියලා බලනවා. කල්ලිකුත් වෙලාද කියලා බලනවා. කල්ලිකුත් වෙලා නම් ගන්නෙ නැහැ. අන්න ඒ වගේ මෙරටේ කල්ලිකුත් වෙච්ච කට්ටියක් ඉන්නවා. නිමල් සිරිපාල කල්ලිකුත් වෙලා. පාවිච්චිට සුදුසු නැහැ. පාවිච්චි සුදුසු නැහැ. චාමර නම් කල්ලිකුච්චිය ඉකුත් වුණා කියනට වඩා පාවිච්චියටම නුසුසුසු භාණ්ඩයක්. නිමල් සිරිපාල එක කාලෙක ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන් පාවිච්චියට සුදුසුයි කියලා. දැන් කල්ලිකුත් වෙලා. චාමර නම් ගෙදරකට වද්ද ගන්න නුසුදුසු භාණ්ඩයක්. තිස්ස කොට්ට කියන්නේ පාවිච්චියට නුසුදුසුම භාණ්ඩයක්. කල්පනා කළ බලන්න. ඒ හින්දා මේ රටේ රනිල්ලගේ, සජිත්ලගේ, රාජපක්ෂලගේ දේශපාලනය කල්ලිකුත් වී ඇත කියලා මතක තබා ගන්න. කල්ලිකුත් වෙලා. දැන් මේ රට ඉල්ලා සිටිනවා. මේ මහපොළොව ඉල්ලනවා. අපේ දරුවන්ට ඉල්ලා සිටිනවා නවීනත්වයේ දේශපාලනයක්. නවීනත්වයේ දේශපාලනයක්. බුද්ධිමත් භාවයේ දේශපාලනයක්. මනුස්සත්වයේ දේශපාලනයක්. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් දේශපාලනයක්. ජාතික සමගිය හදන්න පුළුවන් දේශපාලනයක්. ආගමික සංහිඳියාව නිර්මාණය කරන්න පුළුවන් දේශපාලනයක්. ඒ නවීනත්වයේ දේශපාලනය එක කඳවුරයි. ඒක අනුර කුමාර දිසානායක සහෝදරයා නියෝජනය කරන මාලිමා කඳවුර පමණයි. මාලිමා කඳවුර පමණයි. දැන් මෙතන ඉන්න කවුරුත් පිළිගන්නේ කියලා මම හිතනවා. ගෝඨාභය නම් එපාවටම එපා නේද? එපා. හරි. ගෝඨාභය එපා නම් මේ කියන ඒවත් එපා. මොකක්ද? ගෝඨාභයගේ සභාපති ජීඑල් ඉන්න පක්ෂේ එපා. ගෝඨාභයගේ වියක්මගේ ලොක්කා ගොඩ හේවා ඉන්න සජිත්ගේ පක්ෂෙත් එපා.
එතකොට ගෝටාභයගේ පක්ෂේ හිටපු ඩිලාන් පෙරේරා ඉන්න පක්ෂේ සජිජ්‍ය පක්ෂෙත් එපා. ගෝටාභයගේ පක්ෂේ හිටපු ඩලස් දයාසිරි ඉන්න සජිජ්‍ය පක්ෂෙත් එපා. කල්පනා කර බලන්න, සජිත් තෝරනවා කියන්නේ නැවත ගෝටාභය තේරීමක්. ඇයි? සභාපතිත් ඉන්නවා, ව්‍යාත්මගේ ලොක්කත් ඉන්නවා. එහෙනම් ගෝටාභය පන්නේ උන් පරද්දන්න නම් අනිවාර්යෙන්ම සජිතුත් පරද්දන්න වෙනවමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. සජිත් පරද්දන්න වෙනවා. ඊළඟට දැන් ගෝටාභයගේ ගෙදර තිබුණු බඩු ලෝඩ් එකෙන් වාගෙට වැඩිය බාරා තියෙනවා රනිල්ගේ ගෙදර. ඒකත් දැන් එපා, දෙකම එපා. එහෙනම් ලංකාවේ පිරිසිදු දේශපාලනයක් ඕනද? හොරකම් නොකරන, හොරකම නවත්තන මේ රට හදන දේශපාලනයක් ඕනද? තියෙන එකයි, ඒක මාලිමාව පමණයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මාලිමාව පමණයි. දැන් අනිත් පැත්තෙන් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වේදිකාවල මේ කතා කරනවා. අපිට කතා කරන්න තියෙන ඒවා උම්ම කියනවනේ. උම්ම වේද වෙලා, උම්ම කෑලි වෙලා, උම්ම උමෑන කොටා ගන්නවා. දැන් අපිට කියන්න බඩු නෑ. එහෙනම් අපිට වෙලා තියෙන්නේ උන් උපුටා දක්වා ඔබට කියා දෙන්න. පොන්සේකා, ඔබ දකින්නේ නැති පාර්ලිමේන්තුවේදී කිව්වා, ඒ කියන්නේ සජිත් සභාපති පොන්සේකා, මේ සජිත් බස් බෙදන්නේ, රෝහල් වලට බඩු බෙදන්නේ කුඩු සල්ලි, කැසිනෝ සල්ලි, කළු සල්ලි කිව්වද නැද්ද? කිව්වා. රනිල් කියන්නේ සජිත්ගේ හිටපු නායකයා. රනිල් කිව්වා මහනුවර වේදිකාවකදී, මම සජිත් පක්ෂෙන් නිරපුවා, ආපහු පක්ෂයට ගන්නම්. දැන් ඉස්සෙල්ලම තියා කියන්න ඕනේ බස් බෙදන්න සල්ලි කොහෙන්ද ආවේ කියලා. දැන් බලන්න මම අහන්නේ, දැන් සජිත් ලංකාවේ ප්‍රධාන පුතුව ඉල්ලනවා නම් පොන්සේකාගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනද නැද්ද? සජිත්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ නැද්ද? මේක සරල ප්‍රශ්නයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගානක බඩු බෙදනවා කුඩුසා කැසිනෝ සල්ලි වලින්. සජිත්ගේ නිරුත්තර, ඒ කියන්නේ බඩු හරි කියලා. බඩු හරි කියලා. ඒ කියන්නේ කුඩු සල්ලි, ඒ කියන්නේ කැසිනෝ සල්ලි. අපි කියන්නේ බස් බෙදන්න එපා කියලා නෙවෙයි. අපි කියන්නේ පන්සලට පල්ලියට උදව් කරන්න එපා කියලා නෙවෙයි. උදව් කරන්න ඕනේ යහමින් හොයපු ධනෙන්, යහපත් ක්‍රමයට හොයපු ධනෙන්, කුඩු සල්ලි වලින් නෙවෙයි. කුඩු සල්ලි වලින් බස් බෙදලා ජනතාවගේ ඡන්ද ගන්න නම් හදන්නේ, ඒක බරපතල ප්‍රශ්නයක්. සජිත් පරදින හින්දා හොඳයි. වැරදිලා හරි දිනුවොත් සජිත් ඔය කුඩුකාරයන්ට උදව් කරනවද නැද්ද? කරනවා. එතකොට බදුල්ලේ මගේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් සජිත්ට කතිරේ ගැහුවොත් ඒ කතිරේ ඇත්ත අරමුණ මෙන්න මෙහෙම වෙනවා. මොකක්ද? ඔන්න සජිත් මං උඹට කතිරේ ගැහුවා, උඹ දිනපන් මගේ කොල්ලට කුඩු එවපන්. ඔන්න සජිත් මං කතිරේ ගැහුවා, උඹ දිනපන් බදුල්ලට කැසිනෝ එකක් දාලා දීපන්. ඔහොම නෙවෙයිද කියවෙන්නේ? ඒකයි කියවෙන්නේ. ආදරෙන් කියන්නේ, මේ රට ගැන හිතලා කියන්නේ, දරුව ගැන කියලා හිතා කියලා හිතලා කියන්නේ, ඔබේ ඥාතියෙකුටවත් මේ පාපකාරී සාපකාරී කතිර ගහන්න දෙන්න එපා. ඒක රටට හේනයක්. මේ වෙලා තියෙන විපත හොඳටම ඇති. කල්පනා කරලා බලන්න. තනත කියනවා පාර්ලිමේන්තුවේදී සජිත්ගේ ප්‍රධාන නායිකාව, සජිත් වටේ දූෂිතෝ ඉන්නවලු. ඔව් ඉන්නවා. සජිත් දූෂිතේ. සජිත් දූෂිතද නැද්ද? දූෂිතේ. සජිත්ගේ නංගේ හොර 5000 කොලත් එක්ක අහු වුණාද නැද්ද? අහු වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහින්ද ජනාධිපති කාලේ මේ හොර 5000 නෝට්ටු ගෙනල්ලා මිටි දෙක මෙහෙම උස්සලා කිව්වා, දුලාංජලි ජයකොඩි ප්‍රේමදාස හොර 5000 කොල ලංකා බැංකුවේ තැන්පත් කරනකොට CCTV කැමරාවල පටිගත වුණා. මෙන්න තැන්පත් කරපු සල්ලි මිලියන 2ක් තියෙනවා, ලක්ෂ 20ක්. මේ සියල්ලම ව්‍යාජ මුදල් නෝට්ටු. අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා.
කරාද? නෑ, කරේ නෑ. කවුද නොකළේ? මහින්ද රාජපක්ෂ ජනාධිපති. සතියකට පස්සේ මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නයකට මෙහෙම උත්තර දුන්නා. තටම තටම හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවෙක් නිසා. ඒ ජනාධිපති ගැන මට යමක්, මට ඉතින් යමක් කරන්න වෙන නිසා ඒ ජනාධිපති ගැන මං ටිකක් එහෙම කල්පනා කරලා මං ඒ ප්‍රශ්නේ ටිකක් එව්වා මෙව්වා කළා කිව්වා. එව්වා මෙව්වා කළා. ඒ කියන්නේ මහින්දත් එකයි ප්‍රේමදාසත් එකයි දෙකම එක, දෙකම හොරු. උන් හොරකම් සෙපෝරු කරගන්නවා. මහින්දගේවා රනිල් සෙපෝරු කරනවා, මහින්ද ප්‍රේමදාසක හොරකම් සෙපෝරු කරනවා. ආන්න එහෙමයි. යව් දැන් බදුල්ලේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොරපන් 10 කොළ ලක්ෂ 20ක නෙවෙයි කොළයක් දෙකක් එක අහුනොත් එව්වා මෙව්වා කරලා දෙන්න එකෙක් ඉන්නවද? එහෙනම් මෙව්වා අන්න අතර බන්ධනාගාරේ. ඒ අහුවෙච්ච කෙනා අර බන්ධනාගාරේ. අපේ උන් එක නීතියයි එක රටයි කුවට නීතියක් නැහැ. උන් හොර 5000 කොළ අච්චු ගහනවා, උන් කුඩු ගේනවා, උන් මහ බැංකු කඩනවා. අපි උන්ට ඡන්ද දෙනවා. ආන්න එක වෙනස් කරන්න ඕන. ඔබට මම සාධක කරලා කියනවා, ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ඔය හොර 5000 කොළ නඩුව නැවත අධිකරණයට ගෙන එනු ලැබේ. ගේනෝ. ඇයි ඒක ගේන්නේ? අච්චු ගහපු තැන හොයන්න ඕනේ නැද්ද? තව කොච්චර එළියට ගියාද කියලා හොයන්නේ නැද්ද? මේකේ අගමුල කොතෙන්ද කියලා හොයන්න ඕනේ නැද්ද? මහින්ද අරම කිව්වේ මහින්දට ගානක් දුන්නදවත් කියලා හොයන්න ඕනද නැද්ද? ඕනේ. ආන්න එක හොයන්න. ඒක අපි කරනවා. අන්න ඒ නිසා ඔබේ ඡන්දය මේ රට හදන ඡන්දයක්, මේ රට වනසපු යොම් පරදන ඡන්දයක්. අන්න ඒකට වැදගත්කමක් තියෙනවා. මේ ඡන්දේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ ඡන්දේ විශේෂත්වය තමයි මේ ඡන්දය ලංකාවේ මහා ජන අරගලයෙන් පස්සේ එන පළමු ඡන්දය. මහා ජන අරගලයෙන් පස්සේ එන පළමු ඡන්දය. අපි දන්නවා අපේ ගම්බින් වල මේ බදුල්ල නගරේ පවා අපි දහස් ගණන් පහුගිය කාලේ අරගලයට එක්කව වුණා. අට්ටාල ගහලා නිදි වරාගෙන අපි අරගලේ කරා මේ දූෂිත දේශපාලන ක්‍රමයට එරෙහිව. ගෝල් බේස් එකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව එකතු වුණා. පක්ෂපාත ජාති ඔක්කොම පැත්තක දැම්මා. අරගලේ පටන් ගත්තේ අපි ගොයිබිම් වලින්, ගොයිබිම් වලින් පොහොර නැති කරා. අරගලේ පටන් ගත්තේ ගුරුවරු. ඒ අරගලේ ඇවිලිලා ඇවිලිලා කොළඹ දක්වා ගියා. ඒක ලොකු වෙලා ගියා. අන්තිමට අරගලේ ප්‍රතිපලයක් හැටියට මයිනෙක් සහ කපුටෙක් රටේ බලය අතහැර ගියා. අතහැර ගියා. ඒ අභාග්‍යට කාරණය ඊට වඩා නරක. නරියෙක් මූලාසන පුටුව බාර ගත්තා. කපුටා සහ අර මයිනාගේ රැකවරණයේ සහිතව දැන් අපට නැවතත් කපුටා සහ මයිනා නරියා එකට තියා පරද්දන්න සිදු වී තිබෙනවා. අන්න ඒ නිසා අරගලේ සම්පූර්ණයෙන් අවසන් නැහැ. දැන් අරගලේ දෙවැනි ඉනිමට ආසන්න වෙමින් තිබෙනවා. අවසාන ඉනිම සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. අපි එකට ජාතික ජන බලවේගය විවිධ බලවේග එකතු කරලා දැවැන්ත පක්ෂයක් හැදුවා. දැවැන්ත පක්ෂයක් හැදුවා. ආරම්භයේදී අපිට ටිකයි හිටියේ අර ගෝල් පේස් අරගලේ ටිකක් හිටියා වගේ. දැන් දවසෙන් දවස මේ අරගලේට විශාල වශයෙන් කට්ටිය එකතු වෙනවා. දැන් මේ වේදිකාව බලන්න. රටේ වැදගත්ම මිනිස්සු සාරය මේ වේදිකාවල අපේ පේනවා. ආචාර්ය මහාචාර්ය, ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ, උගත් බුද්ධිමත්තු, ගොවිනායකයෝ සියල්ල වේදිකාවට ඇවිල්ලා ලංකා දේශපාලනයේ ගුණාත්මක පරිවර්තනයක් පෙන්නුම් කරනවා. දූෂිත පාලකයන්ට එරෙහිව, උන්වට හිටපු දූෂිත කල්ලියට එරෙහිව නව ප්‍රබෝධමත් මහා නැගිටීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අරගලේ දෙවැනි ඉනිම සම්පූර්ණ කරන්න තව දවස් තියෙන්නේ 19යි. අර ගෝල්පෙස් අරගලේට අලුතෙන් අලුතෙන් ප්‍රවාහයන් එකතු වුණා වගේ දවසෙන් දවස ජාතික ජන බලවේගයට කට්ටිය එකතු වෙනවා.
අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අපි බොහෝ කාලෙක ඉඳන් එතුමට ආරාධනා කරා එන්න එන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමා අවශ්‍යම වෙලාවේ වේදිකාවට ආවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ දිහා බලාගෙන මේ දිහා බලාගෙන මම බදුළු පුරවරේ තාමත් මේ මහා ජාතික පුනරුදයක් වෙනුවෙන් ආපු නැති කට්ටියටයි ආරාධනා කරන්නේ. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. මේ රටේ දරුවෝ බලන් ඉන්නවා. මේ මහපොළොව බලන් ඉන්නවා. වැදගත් මිනිස්සු ඔක්කොටම ආරාධනා කරනවා. අද බණ්ඩාර වේල වේදිකාවට තනතුරු තානාන්තර ඉල්ලගෙන නෙවෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පුෂ්පකුමාර මහත්තයා වේදිකාවට නැග්ගා. වෛද්‍ය පුෂ්පකුමාර මහත්තයා වේදිකාවට නැග්ගා. හිටපු ඌවපලාස සභාවේ කීර්තිමත් නීතිඥවරයෙක් වෙන විශ්වනාත් කුලතුංග මහත්තයාත් අද බණ්ඩාරවල වේදිකාවට නැග්ගා. වෙනස්සමින් තියෙනවා තනතුරු තානාන්තර නෙවෙයි, රට හදන්න කැමති ඔක්කොම අත්වල පැනගන්න අපි ආරාධනා කරනවා. මේ බදුළු පුරවරේ රට වේගෙන් වෙනස් වෙනවා. මේ වෙනස බලන්න ආචාර්ය මහාචාර්යෝ දම්පින් වල කැන්විසින් යනවා. හෙට අපේ නීතිච මහත්තුරු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යෝ බදුල්ල නගරේ බහිනවා කැන්විසින් එකට. අපේ මහා සංඝරත්නය නොබෝ දිනකින් මේ නගරවලට වඩිනවා. ජනතාව දැනුවත් කරන්න පිණ්ඩපාත වදිනවා වගේ මේ රට වෙනස් කරන්න අපේ මේ රට ජාතිය ගොඩ නගන්න මාලිමාවට ඡන්ද දෙන්න කියලා. මේ ඔක්කොම වහිනකොට මගේ බදුල්ල පුරවරේ අම්මා තාත්තට මම කියනවා මේක අවසන් සටන, අවසන් ඉනිම. ඉහෙළම ලකුණු ලබලා දිනන්න ඕනේ. පොඩි ලකුණු ගානකින් බෑ. මාලිමාවට කෝටියයි. අපේ ඉලක්කය මාලිමාවට කෝටියයි. කෝටියයි. ලංකාවේ මෙවර 21 වෙනිදා විභාගයක් පවත්වනවා. විභාගයක්. ඒකට 1 කෝටි 71 ලක්ෂ 40,434 පෙනී ඉන්නවා. අපි ඉතිහාසෙ තිබුණු ඡන්ද නැමැති විභාගවලින් ගොඩක් පෙරදුනා. මේසරේ පරදින්න තහනම්. මේසරේ දිනන්න ඕනේ. රට දිනවන්න ඕනේ. එදා අපි කියනවා ලබන සැප්තැම්බර් 21 අරගලයේ දෙවැනි ඉනිම ඡන්දකින් ප්‍රකාශනපත් කරනවා ජාතික ජනබල වේගය විශිෂ්ට ජයග්‍රහණයකින්. අපි මේ අරගලය ජයග්‍රහණය කරනවා. දෙවැනි ඉනිම තිනනවා. දැන් මේ පාලකෝ සහ උම්වටා ඉන්න කට්ටිය බොහොම කලබල වෙලා යන එන පාර හොයාගන්න බෑ. දැන් ඔබ බය කරන්න මහන්සි ගන්නවා. ඔබ නොමග යවන්න මහන්සි ගන්නවා. විවිධ කයි කතන්දර ඇති කරනවා. ඔබට අපි කියනවා මේ ඔක්කොම මේ වේදිකාවට නැග්ගේ විනාශකාරී තැනකට රට ගෙනියන්න නෙවෙයි. ඔබේ මගේ මාතෘභූමිය ගොඩනගන්න. ඉතින් සතුරා කලබල වෙන්නේ ඇයි? හොරා කොහමද කලබල වෙන්න ඕනේ? අපරාධකාරයා කොහමද කලබල වෙන්න ඕනේ? උන් කලබල වුණාට අපේ කලබලයක් නැහැ. අපිට පේනවා දැන් මේක ඉන්න සමහර මන්ත්‍රීවරු දැන් තර්ජනය කරනවා. මම දැක්ක බණ්ඩාරවල වේදිකාවේදී මනුස්සයෙක් නෙවෙයි, මනුස්ස ශරීරයක් නෙවෙයි. අර සතාටත් අගහුරින්ද කියනවද නැද්ද කියලා කල්පනා කරා. ඒ සතාටත් අගහුරුවක් නේ. හරි. ආන්නේ වගේ තනි මන්ත්‍රී ඉන්නේ මන්ත්‍රී කෙනෙක් මාධ්‍යට තර්ජනය කරා බණ්ඩාරවලදී. දරුවන්ට මහමැති කාලේ, දරුවන්ට ඔය චාමර මහමැති කාලේ, දරුවන්ට පාසල් බෑග් බෙදනවා කියලා ලංකා බැංකුවෙන් 125ක චෙක් එකක් දැක්කා. මාධ්‍යද්දි කියන්නේ එයාගේ පෞද්ගලික කිරුමට සල්ලි දාගත්තා. මහජන බැංකුවෙන් තවත් ලක්ෂ ගාණක් ආවා. ඒකත් චාමරේ කිරුමට දාගත්තා. අපි අපරාධ පරීක්ෂණ ප්‍රමා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. විගණන වෙට පැමිණිලි කරා. වාර්තා ඔක්කොම තියෙනවා මූල්‍ය අපරාධයක් කරා කියලා. මූල්‍ය අපරාධයක් චාමර කරබවට වාර්තා අපි සතුව තියෙනවා. දැන් ඒ චාමර අර පෞගේ දාස්වල ජනතාවට දුන්නු හාල් කිලෝ 10, හාල් කිලෝ 20, බාල හාල් ගෙනල්ලා, පණුවින් හාල් ගෙනල්ලා,
සමහර තැන්ගොල බෙදවා. බෙදනකට මිනිස්සු ඇල්ල මාධ්‍යයට කිව්වා. අපිට නේ මාධ්‍යයට කිව්වා. මාධ්‍යයක පල වුණා. දැම්මිනිය සුදන වෙන්න යනවා. චාමර වැඩිගාලක් නෑ, වැඩිකාලයක් නෑ. තව මාස කීපයකදී අධිකරණයේදී හම්බෙන්න සූදානම් වෙලා ඉන්න කියලා අපි ආට මතක් කරන සූදානම්. හම්බෙලා ඉන්න සූදානම්. ඔයාගේ රස්සාවට අපි අගහුරු කරන්නේ. පුවක් බිස්නස් එක හොඳ බිස්නස් එකක්. වඩේ බිස්නස් එක හොඳ බිස්නස් එකක්. ඔව් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ වෙනුවෙන් මේ ඓතිහාසික බදුළු පුරවැට මේ රටට ආදරය කරන මොළමා ජාතියට ආදරය කරන මොළමා ශ්‍රී ලාංකික ජාතියේ නායකයා එළමෙන ජනාධිපතිවරණේ මේ රටේ නියත නායක ආදරණීය අනුර කුමාර සානක සහෝදරයා මේ ඓතිහාසික බදුළු පුරවැට පැමිණෙන මොහොතයි මේ ඓතිහාසික බදුළු පුරවැරේ මේ ඓතිහාසික ජනතාව දාස් සංඛ්‍යාත ජනතාවගේ ඒ ආත්මවල සන්නාදේ මැත්තේ මේ ඓතිහාසික බදුළු පුරවැට සම්පාදනය වෙමින් මේ අවස්ථාව වෙනකොට අපගේ වේදිකාවට පැමිණ සිටින ආදරණීය මිනිසානනේ ආදරණීය සගයානනේ ආදරණීය අනුර කුමාර සානක සහෝදරාණනේ අපට මේ සහෝදරාත්මක ඇරඹ වේදිකාවට පැමිණ ආසුන් ගන්නා හැටියට ඇස්සේ බදුල්ලේ අද පවත්වන තුන්වෙනි අපේ මහා රැස්වීම වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කයට ආපු නිසක ලෙසම ලබන 22 වෙනිදා මෙරටේ නම වෙන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන අනුර කුමාර සානක් සහෝදරයා අපි එදා ආදරෙන් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා. අපි කතා කරමින් හිටියේ මේරටේ දූෂිත දේශපාලඥ දරුවන්ට පොතට පතට දීප මුදල් හොරගම් කළා, වංචා කළා. අපි විවිධ වෘත්තීන් කරනවා. අපේ වෘත්තීන් වලට දරුත්වයක් තියෙනවා. ඒකයි මං කිව්වේ වඩේ වෙලදාම හොඳ වෙලදාම, පුවක් වෙලදාම හොඳ වෙලදාම. හැබැයි ඒ වෙලදාමෙන් තට්ටුකණන් හෝටල් ගැහුවේ කොහොමද? තට්ටුකණන් හෝටල් ගැහුවේ කොහොමද? දේපල ගත්ත කොහමද? ඒවා සාධාරණ හම්බ කරා නම් චාමර ප්‍රශ්නයක් නැහැ. හැබැයි සියල්ල සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විමර්ශනයක් සිදු කරන බව ප්‍රසිද්ධියේ අපි මේ හැමෝම කියන්න ඕනේ. කියන්න වෙනවා. මහජන ඡන්දෙන් ගිහිල්ලා ජනතා බදුමුදල් ජනතා දේපල කොල්ල කන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සමන්ත විද්‍යාරත්නටත් එහෙම තමයි. කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි දන්නවා වීජමු වෙන්න පුළුවන්, නිමල් වෙන්න පුළුවන්, හරින් වෙන්න පුළුවන්. කාගෙනුත් මං අහන්නේ අවුරුදු 76ක් ඔයාලා කරානේ. ඔයාලා කරා ලංකාවේ දුප්පත්ම පළාත වූව ධනජාතික නිෂ්පාදනයේට අඩුම දායකත්වයේ දෙන්නේ අපි 104යි. උතුරත් නැගෙනහිරත් අපිට වැඩි. අපි සතුටුයි. මං ඒක දෙක උපුටා ගත්තේ 30 වසරේ යුද්ධයක් තිබිලත් ඒක ඉස්සරහින් තියෙන එක රතුයි. නිමල් හරින් වීජම් මොනාද කරේ කියලා අපි අහනවා. මේ බදුල්ල නගරේ ජනතාව ඇටට හිතන්න මේ නේ එදා වගේම නෙවෙයිද? මෙරය පළාතේ ප්‍රධාන නගරය. මොකක්ද මේක තියෙන කර්මාන්තය? මොකක්ද තියෙන කර්මාන්තය? මේ නගරයේ ව්‍යාපාර පවතින්නේ පඩි ටිකෙන්, මාස් පඩි ටිකෙන්. දේවත්ම කරුවගේ පඩිය අපේ මාස්කාරයන්ගේ පඩි ටික. මෙතන ඉන්නේ කොළඹින් බඩු ගෙනල්ල විකුණන අපේ ව්‍යාපාරික කණ්ඩායම. එතනින් එහාට ගියේ නැහැ. මේ බදුල්ල නගරය ඇත්තෙන්ම ගත්තොත් මහලු වෙමින් යනවා, මහලු වෙමින් යනවා. අපි එකක් ඔබට කියනවා, ජාතික ජනබල වේගය රට කොට නැගීම වෙනුවෙන්
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වලා තියෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. අපි මේක කියනකොට 10000ක් දෙනවා 20000ක් රැකියා දෙනකොට කියනකොට සජිත් කියනවා ලක්ෂයක් දෙනවා නිකම්ම දෙනවා ඔක්කොම දෙනවා කියනවා. පරදින කාට මොනවද කියන්න බැරි? පරදින කාට ඕන එකක් කියන්න පුළුවන්. පරදින කාට ඕන එකක් කියන්න පුළුවන්. අපි ජාතික ජනබල වේගය පෙරදුණු කාලෙවත් බොරු කිව්වේ නැහැ. පෙරදුණු කාලේ කිව්වෙත් පුළුවන් දේ දිනනකොට කියන්නේ කරන දේ විතරයි. පුළුවන් දේ විතර ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි කතා කරලා තියෙනවා බදුල්ල කොහමද නිෂ්පාදන ආර්ථිකයකට ගේන්නේ? කොහමද මේ ප්‍රධාන නගරය නවීන නගරයක් හැටියට පත් කරන්නේ? අපේ රටේ තියෙන හැකියාව, අපේ පළාතේ දිස්ත්‍රික්කයේ තියෙන හැකියාව, විශේෂයෙන්ම කුචිකර්මාන්තය, අපිට මැණික් සම්පතක් තියෙනවා. අපේ වතුකරේ ජනතාව ඩොලර් හොයන වතුකරයක් අපිට තියෙනවා. අපිට කර්මාන්ත වලට යන්න පුළුවන් ඛනිජ සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අපි සැලසුම් කරලා තියෙනවා නිෂ්පාදන ආර්ථිකයක් රටේ ගොඩනැගෙනකොට ඒකේ සැලකිය යුතු පංගුවක් බදුල්ලට ගේන්න, බදුල්ලට අදින්න. අපි කැමති නැහැ අසමත් වෙන පක්ෂයක් වෙන්න. අපි කැමති නැහැ පේල් වෙන ආණ්ඩුවක් හදන්න. අනිවාර්යයෙන්ම මේ කියන කාරණේ මහ පොළවේ යථාර්ථයක් කරනවා 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 තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ මේ වැයබෝ වෙච්ච වෙලාවේ මට වඩා වැදගත් අනාගත ජනාධිපතිතුමාගේ කතාව ඔබ අහන එක. ඒකට අවස්ථාව දෙන්න අපිට තව දවස් 10ක් තියෙනවා. දැන් මේ ඇතිවෙච්ච මහා ජනාරගලේ දෙවනි ඉනිම කියලා මං කිව්වා. ඡන්දෙන් අවසන් කරන්න තියෙන්නේ. අර ජනාරගලයක් දවසෙන් දවස පෝෂණය වුණා වගේ දැන් මේ දෙවනි ඉනිමත් තව පෝෂණය කරන්න ඕනේ. දිනුවා කියලා ඉන්න නෙවෙයි කියන්නේ. තව ගමට යන්න. මඩ අවලාද වලට උත්තර දෙමු. ඇත්ත සත්‍ය පහදා දෙමු. ජනතාව තව එකතු කරමු. මේ චැනල් ගොඩක් අපට උදව් කරන්නේ නැහැ. කීපයක් නම් අපිට යම් සාධාරණයක් ඉදිරියට සලකනවා. අපි කියන්නේ අපිට කරන්න කියලා නෙවෙයි. සමබර වෙන්න එපැයි. කිසිම බරක් නැහැ. එක පැත්තකට තමයි ගොඩක් අය බර. සමහර ඒවා බර කුඩු පැත්තට කුඩු පැත්තට. ඒ පැත්තට බරයි. එන චැනල් වලින් අපි මේ මහා රැලි තිබ්බත් සමහර කැමරා ওই පැත්තට හැරෙන්නේ නැහැ. ඒක මේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. චැනල් වල අයිතිකාරයන්ගේ ප්‍රශ්නයක්. අපේ කතාවල පැයක් පැය භාගයක් කරාම ඔගේ ඇදක් උදක් තියෙන තැනක් හොයාගන්න බැරි නෑ. ආන්න ඒක මේ වගේ දානවා. මේ වගේ දානවා. ඒ දැම්මම රටේ ජනතාවම කියවනවා. අර කට්ටිය රත්නපුරෙන් නුවර එළියෙන් ගෙනල්ලා රැස්වීමක් කරලා ඒක ඉලාස්ටික් එක වගේ අදිනවා. ඇදලා අරගේ පෙන්නනවා. මහ පොළොවේ අපේ අය කියනවා කැන්වසින් යන්නත් සජිජ්ජ කට්ටිය නෑ කියනවා. පේන්නේ නෑ කියනවා. පේන්නේ නෑ. සල්ලි පොම්ප කරලා අරක්කු දීලා ඉරුංගුවට පැකට් දීලා නිල් පාට සාරිය දීලා කට්ටිය ගේනකොට ඔබට අපි ගරු කරනවා. ඔබ සමදෙන ආවේ හදවතෙන් බලාපොරොත්තු දෝත දරාගෙන. ඒක අපේ ශක්තිය. ඔබේ හිතේ හිතේ හීන ගොඩක් තියෙනවා. එහෙනම් මේ චැනල් නැති වුණාට මේ චැනල් වැඩ. මේ චැනල් වැඩ. උගුරට ලේරා හැනකම් හරි 16 18 වෙනකම් අනිවාර්යයෙන්ම සත්‍ය නිවර්දිතේ ජනතාවට පාදලා දෙනවා. මම ඔබ තමුන්නාසලත් ආරාධනා කරනවා ওই චැනල් ටිකත් අරින්න කියලා. ගමට යන්න කතා කරන්න ජනතාවට තේරුම් කරලා දෙන්න. කැන්වසින් එකට බයින්න ජනතාව දැනුවත් කරලා 21 වෙනිදා චන්දපොලට හැමෝම කැන්දකට එන්න. දිශාව පෙන්වන ලකුණ පත්‍රිකාවේ 16 වෙනිදාට තියෙනවා. මාලිමාව තෝරලා මාලිමාවට කතිර ගාලා ජාතියේ ඊරණම තීන්දු කරන ඒ කතිරෙන් අපේ රට හදන්න කවුරුත් එකතු වෙන්න. ඒ සඳහා ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, ඔබට ජය වේවා, රටට ජය වේවා. ස්තුතියි.
ස්තුති සමන්ත සහෝදරයා. ආම් එරද අන්මාද තායිමාර්ගලේ තාන්තගලේ සහෝදර සහෝදරයනි,